දවසක් යාළුවනි ලයිව් ස්ට්‍රීම් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ යන්නේ Windows 11 ගැන. දැන් ඔයාලා මේ දකින්න machine එකට Windows 11 original version එකක් install කරලා තියෙනවා. මේ machine එකේ spec මම ඔයාලට පෙන්නන්නම්. මේ machine එකේ code view machine එක 4GB RAM එකක් තියෙනවා Windows 11 Pro දෙ. ඔයගලන්ට තියෙන්නේ මේ පොඩි machine එකට උනත් දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. Windows 10 වලට වඩා Windows 11 ඉතාමත් හොඳයි මම කියන්නේ ඔයගලම මට try කරලා බලන්න. මේකේ Windows 10 තරම්වත් මොනවාක්වත් ප්‍රවීමක් එහෙම ප්‍රශ්නයක් වගේ නම් සාමාන්‍ය නැහැ. මම ඔයගලන්ට කියන්නම් මේ original version එක දාගන්න කොහොමද කියලා. ලින්ක් ඔබතුමනි google.com කියන දේන්නේ මේ link ඔක්කොම වීඩියෝ එකේ දාන්නම්. මේක තියෙන්නේ මෙන්න මේ deal file එක. මේ deal file එක මෙන්න මේකෙන් download කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට Windows 11 එක නම් ගන්න වෙන්නේ torrent site එකෙන් තමයි. ඔය torrent නැත්නම් torrent install කරගෙන ඒ හරහා තමයි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔකලන්න මෙන්න මේ 1337x කියන සයිට් එකට ඒකට ගිහිල්ලා මම ඔකලට පෙන්නන්නම්. මේක තමයි සයිට් එක 1337x කියලා සර්ච් කරන්න. එතකොට මේ සයිට් එකේ උඩින් මෙන්න ඊට පස්සේ ඒක මෙන්න මේ ඇප්ලිකේෂන් කියන එකට යනවා. යහම ඇප්ලිකේෂන් කියනවා. Windows 11 කියලා ගහලා සර්ච් කරන්න. එතකොට මෙන්න මේ උඩින් වෙනවා the windows home windows 11 build 2021.com plus activate කියන එක 4.5 මේක තමයි මම download කළේ. Google download කරගන්න. ඊට පස්සේ ඕනන්ට open වුණා වෙනවා මෙන්න මේ rootes කියන පුංචි software එක. මේක ඕගොල්ලෝ bootable pen එකක් හදාගන්න. මේක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ සයිට් එක මේක. හන්දේ Windows 11 ඩවුන්ලෝඩ් කරගත්තා නම් මේ දී හෝල්ඩර් එකක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්නේ. දැන් මෙන්න මේ ඩී ෆයිල් එක මේ සොෆ්ට්වෙයාර් එකම ඩබල් ක්ලික් කරලා කරන්න විතරයි තියෙන ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට 4GB වලට වැඩි පෙන්න ෆෝමට් කරන මැෂින් එකට ගහන්න. ගහලා ඉවරලා මෙතනින් එන්නේ ගහ පෙන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා disable use මේකෙන් ඉතින් සිලෙක්ට් කරලා ඔයගොල්ලෝ Windows 11 ඩවුන්ලෝඩ් කරගත්තට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙතන ස්ටාර්ට් කරන්න ට්‍රයි කරන්නේ. මේක සම්පූර්ණ ඔටෝමැටික් පෙන් එක හැදෙනවා. ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ ඔයගලන්ට පෙන් එක බලන්න තියෙන මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ අර ඩිල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තනේ අන්නේ ඩිල් ෆයිල් එක කොපි කරලා මේ පෙන් එකේ සෝස් ස්ක්‍රීන් ෆයිල් එකට පේස් කරන්න. තෝ රීප්ලේස් කරන්න හම ඒක රීප්ලේස් කරන්න. ඊට පස්සේ ඕගලන්ට දැන් මේක Windows 10 ඉන්ස්ටෝල් කරවගෙන මේ බොහොම සාමාන්‍ය විදිහට දැන් ඕගොල්ලෝ මේ bootable pen එක ගැහුවා. මේක ඩබල් ක්ලික් කරලා මේ සෙටප් එකට ගියා. ඩබල් ක්ලික් කරා. ඊට පස්සේ අර මූලික වාහන ප්‍රසිටිකට එක්සෙප්ට් කරලා නෙක්ස්ට් කරලා සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් එක දෙන්න. ඊට පස්සේ මෙතන එක restart වේගෙන ඒ ඉන්ස්ටෝල් ප්‍රොසෙස් එක ඇයි මම ඉන්ස්ටෝල් කළේ තේමයි. මේක හිම තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඕගලන්ට කරදර වෙන්නේ Windows 11 පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි කියලා කියනවනේ.
ඉතනවනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. Tell me pretty lies, look me in the face, tell me that you love me.